ආයුබෝවන් කියලා ඔයාව පිළිගන්නවා මගේ YouTube පන්තියට මගෙන් ගොඩක් දරුවෝ ඉල්ලපු දෙයක් තමයි සාධනය අපිට අමාරුයි ඉතින් ඒ නිසා සාධනය ලේසි කරන්න ගණන් ටිකක් සාකච්ඡා කරන්න කියලා මම ඊට කලිනුත් එක වීඩියෝවක් ඔබ වෙතගෙන ආවා විදවපු සාධනය විදමු කියලා ඉතින් අද ඉඳලා මම බලාපොරොත්තු වෙනවා ඔයාට සාධනය කොටස ලේසි වෙනකන් වීඩියෝ කීපයක් එමත් නැත්නම් ගණන් කීපයක් ඔයත් එක්ක සාකච්ඡා කරන්න මම අද දිනේ තෝරාගත්ත ගැටලුව තමයි මේ බෝඩ් එකේ ඔබට දිස් වෙන්නේ මම අද දිනේ තෝරාගත්ත ගැටලුව තමයි මෙතන තියෙනවා PQR කියන ත්‍රිකෝණය එතකොට අපිට දෙනවා දත්ත කීපයක් PQ පාදය සහ PR පාදය සමානයි ඒ වගේම තමයි QPS කියන කෝණයයි RPS කියන කෝණයයි සමානයි ඊට පස්සේ අපිට කියන්නේ මෙන්න මේ PS පාදය සහ QR පාදය ලම්බකයි කියලා පෙන්වන්න ඔයාට මෙන්න මේ සංකේතය ඔයාට හුරු පුරුදු ඇති මේ සංකේතයෙන් අදහස් කරන්නේ ලම්බක වීම එතකොට අපි සාධනයක් කරනකොට පළවෙනිම දේ තමයි දීලා තියෙන දත්ත ටික ලකුණු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මට දීලා තියෙන දත්ත ටික මම මේකේ ලකුණු කරනවා. අපිට ඉස්සල්ලාම කියලා තියෙන්නේ PQ පාදය සහ PR පාදය සමානයි කියන එක. ඒ නිසා මම මේක දැන් ලකුණු කරනවා. PQ පාදය සහ PR පාදය සමානයි. ඊළඟට අපිට කියනවා QPS කෝණයයි RPS කෝණය සමානයි. QPS Q P S කෝණය සහ R P S R P S ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියන එක. ඔන්න මම ඒක ලකුණු කරගත්තා. ඊළඟට අපිට කියලා තියෙන්නේ මෙන්න මේ PS පාදයට QR පාදය ලම්බකයි කියලා පෙන්වන්න. ලම්බක වෙනවා කියන එකේ අදහස පොඩ්ඩක් අපි බලමු. ලම්බක වෙනවා කියලා කියන්නේ එතන මෙන්න මේ කෝණය හෝ මෙන්න මේ කෝණය අංශක 90 වෙන්න ඕන. මේ කෝණය 90 වුණා මේ කෝණය 90 වුණා අන්න ලම්බක වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඔයාලා දන්නවා QR කියලා කියන්නේ සරල රේඛාව. එක කෝණයක් 90 වුණොත් අනිත් කෝණය 90 වෙනවා. මොකද හේතුව සරල රේඛාවක් මත තියෙන කෝණවල එකතුව අංශක 180යි කියන එක අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් මේ ගානට යන්න කලින් අපි බලන්න ඕන මේ ගානට කොහොමද එන්නේ? ඒ කියන්නේ මේ සාධනය කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? ගොඩක් දරුවෝ සාධනේ අමාරුයි කියන්නේ හරියට සමහර ලාවට ගාන කියවන්නේ නැහැ. ගාන පිළිබඳව කල්පනා කරන්නේ. අපි කල්පනා කරලා බලන්න ඕන මේ ගාන හදන්න මොන මොන දේවල්ද අපිට ගන්න පුළුවන්. හැබැයි ඒක අපි ගණන් හදනකොට අපිට අත්දැකීමෙන් එන දෙයක්. ඉතින් ඔයාලා මේ මම සාධනය කරන එක මුල ඉඳලා අග වෙනකම්ම බලාගෙන ඉන්න මම ඔයාලට කියලා දෙන්න කොහොමද සාධනීය ගාන හරියටම උත්තරේ බලලා ඒ උත්තරේට අපි කොහොමද එන්නේ කියන එක. දැන් බලමු. අපිට කිව්වේ මේ පාදයට මේ පාදයේ ලම්බක වීමනේ. දැන් මම ඔයාලට කලින් කිව්වා මෙතන හරි මෙතන හරි අංශක 90 කිරීම. එහෙම නැත්නම් මේ කෝණ දෙකම අංශක 90 කිරීම තමයි අපිට කරන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මේ QR කියන පාදයේ සරල රේඛාවක්නේ. එතකොට අපි මෙන්න මේ කෝණ දෙක සමාන කරගත්තොත්. මොන දැන් අපි කල්පනා කරනවා මේ කෝණ දෙක සමාන කරගත්තොත්. ඇයි මේ රේඛාව සරල රේඛාවක්නේ. එතකොට මෙතන මෙන්න මේ කෝණ දෙක සමාන කරගත්තොත් ඒ දෙකේ එකතුව අංශක 180යිනේ. දැන් මේ දෙක සමාන කරගත්තොත් නවන මන් නම් කරගත්ත ඒ සහ B කියලා. මේ කෝණ දෙක සමාන කරගත්තොත් මෙන්න මේ QSR කියන රේඛාව සරල රේඛාවක් නිසා මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. එතකොට මම මේ නම් කරගත්ත අකුරුම දාලා ගන්නම් A සහ B ගේ එකතුව අංශක 180යි කියලා අපි ගත්තොත් මේ කෝණයයි මේ කෝණය සමාන වෙනවා නම් අපිට කියන්න පුළුවන් A කියන්නේ B කියන්නේ අංශක 90ක් කියලා. එතකොට අපිට කියන්න පුළුවන් මෙතන ලම්බක වීම ගැන. අන්න ඒ වගේ තැනක් තමයි අපිට මේ වගේ තැනකදී අපිට හිතන්න වෙන්නේ. ඉතින් එහෙනම් මෙතනයි මෙතනයි සමාන කර ගැනීමනේ අපි කරන්න ඕන. එහෙනම් මම දැන් කල්පනා කරන්න ඕන කොහොමද මේ තැන් දෙක සමාන කරගන්නේ? දැන් මට පේනවනේ ත්‍රිකෝණ දෙකක්. දැන් අපිට දීලා තියෙනවනේ දත්ත. ඒ දත්ත දෙන්නේ අපිට මේ ගානට යන්න පුළුවන් වෙන විදියට. ඉතින් ඒක අපි ගණන් හදනකොට අපිට අත්දැකීමෙන් ලැබෙන දෙයක්. ඉතින් මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. මේ කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට අදහසක් එන්න ඕන මේ ත්‍රිකෝණ දෙක අංග සම කරොත්. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරොත්
අපිට පුළුවන් නේද මේ කෝණ දෙක සමාන කරගන්න. ඔන්න එහෙනම් අපිට ඉඟියක් ලැබෙනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න ඕන කියලා. එහෙනම් අපි බලමු මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න. අංග සම කරොත් මොකද වෙන්නේ? අනුරූප අංග සමාන වෙනවා. එතකොට මේ කෝණ දෙක අනුරූප අංග බවට පත් වෙලා අපේ වැඩේ ඔන්න දැන් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න දැන් අපිට අපි ගානේ අගේ ඉඳලා මුලට හිතාගෙන යනවා. හිතාගෙන ගියට පස්සේ අපිට මොකද දැන් අපිට අදහසක් එනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න ඕනේ. දැන් බලනවා කොහොමද මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්නේ. බලමු අපි මේ පාද දෙක සමානයි. ඊළඟට මේ කෝණ දෙකත් අපිට සමානයි කියලා දීලා තියෙනවා. ඊළඟට අපිට බැලුවම් පේනවා මේ PS කියලා කියන්නේ මේ ත්‍රිකෝණ දෙකටම පොදු වෙන පාදයක්. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අපිට අංග සම කරන්න පුළුවන් මොන අවස්ථාවෙන්ද? පාද දෙක අතර කෝණය තියෙන අවස්ථාව. මේ බලන්න මේ දෙක සමානයි මේ ත්‍රිකෝණයෙන්, අනිත් ත්‍රිකෝණයෙන් මේ පාද දෙක සමානයිනේ. ඊළඟට මේ අතර තියෙන කෝණයත් සමානයි. එහෙනම් අපිට ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් පාකෝපා කියන අවස්ථාවේ. අංග සම කරාට පස්සේ අපිට පුළුවන් මේ කෝණ දෙකේ සමාන බව ගන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ මම මෙතන කිව්වා වගේ අපිට පුළුවන් ලම්බක බව ඔප්පු කරගෙන යන්න. එහෙනම් මම ඔන්න පටන් ගන්නවා. දැන් අපිට සාධනය කරන්න කලින් ඔන්න අපිට අදහසක් තියෙනවා අපි කොහොමද ගානට යන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඔයා සාධනයක් කරනකොට ඔයා අග ඉඳලා මුලට හිතන්න ඕන මොකද්ද කරන්න ඕනේ කියන එක. එහෙනම් අපි තේරුම් ගත්ත ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕන. එහෙනම් මම පටන් ගන්නවා. එහෙනම් ඔන්න මම ලියනවා මේ ත්‍රිකෝණය මම නම් කරනවා මේ අකුරු වලින් QPS සහ ඔන්න මම ලියනවා QPS සහ අනිත් ත්‍රිකෝණය PRS. මේ අකුරු තුන Tamanට කැමති විදිහකට දාන්න. එහෙම පිළිවෙලක් කියලා එකක් නැහැ. එහෙනම් මම ලියනවා PRS ත්‍රිකෝණවල. PRS ත්‍රිකෝණවල මොනවද සමාන වෙන්නේ? PQ පාදය PR පාදයට සමානයි. එහෙනම් මම ලියනවා PQ සමානයි PR. හේතුව තමයි අපිට දීලා තියෙන එකක්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් D ඇත, එහෙම නැත්නම් දත්තය. ඔන්න මම ලියනවා දත්තය. ඊළඟට තව එකක් අපිට දීලා තියෙනවා මෙන්න මේ කෝණ දෙක. ඊතර මම මේ දෙක නම් කරනවා QPS සමානයි RPS. එහෙනම් මම ලියනවා QPS සමානයි RPS. ඒකත් අපිට දීලා තියෙන එකක්. ඒ නිසා අපිට ලියන්න පුළුවන් දත්තය කියලා. තව එකක් අපිට උතන තියෙනවා ගන්න. මොකද්ද? මෙන්න මේ PS කියන පාදය මේ ත්‍රිකෝණ දෙකටම අයිති. එතකොට අපි ඒක ලියනවා පොදු පාදය කියලා. එහෙනම් මම ලියනවා PS දෙකේම තියෙනවා PS සමානයි PS. ඒක තමයි පොදු පාදය. මේක මෙහෙම ලියන්නත් පුළුවන්. PS එකපාරක් ලියලා පොදු පාදය කියලා ලියුවා එහෙම ගැටලුවක් නැහැ. දැන් අපිට පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පාකෝපා කියන අවස්ථාවේ. ඊට පස්සේ මම ලියනවා එම නිසා QPS අංග සමයි. ඔයා දන්නවා අංග සම වෙනකොට මෙන්න මේ විදියට ඉරි තුනක් එන්න ඕනේ. එහෙනම් QPS අංග සමයි අනිත් පැත්තේ තියෙන PRS ට. PRS. අපි අනිවාර්යෙන් හේතුව සඳහන් කරන්න ඕන මේ දෙක අංග සම වුණේ මොන අවස්ථාවෙන්ද? පාකෝපා කියන අවස්ථාවේ. එහෙනම් මම ලියනවා පාකෝපා. ඔන්න පාකෝපා අවස්ථාවෙන් අංග සමයි. හැබැයි අපිට කිව්වේ නැහැ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා. නමුත් අපි මේ ගානේ ඔප්පු කරන්න තියෙන එක අපි දකිනකොට අපිට පුළුවන් වෙන්න ඕන මෙහිනම් මීට කලින් එන්න ඕන පියවර මොකද්ද කියන එක තීරණය කරගන්න. ඒක ඔයා බය වෙන්න එපා. ඔයා ගණන් හදනකොට ඔයාට ඒ අත්දැකීම ඉබේම ලැබෙන දෙයක්. දැන් බලමු අපි. ඔන්න දැන් ත්‍රිකෝණ දෙක අංග සම කරා. දැන් මට අරමුණක් තියෙනවානේ. මම යන්නේ මේ කෝණ දෙක සමාන කරන්න. මේ කෝණ දෙක එහෙනම් දැන් මට සමාන කරන්න පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සම කර නිසා. හැබැයි අනුරූප අංගද කියලා පොඩ්ඩක් අපි බලමු. ඔන්න නැවතත් මම ඔයාලට අනුරූප අංග කියන එක චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. ත්‍රිකෝණ දෙකේ සමාන වෙන පාද දෙක තමයි එකක් PQ අනිත් එක PR කියලා අපිට දීලා තිබුණා. එතකොට මේ ත්‍රිකෝණ දෙකේ මේ සමාන වෙන පාද දෙක ඉදිරියෙන් තියෙන කෝණ දෙකක් නේද මේක? PQ ගේ ඉදිරියෙන් තියෙනවා මම මේ ගත්ත සිම්පල් A කෝණය, PR ගේ ඉදිරියෙන් තියෙනවා මම මේ ගත්ත B කෝණය. එතකොට මොකද අනුරූප අංග වෙනවා. ඒ කියන්නේ සමාන අංග ඉදිරියෙන් තියෙන්න ඕනේ. සමාන පාද දෙක ඉදිරියෙන් තියෙන කෝණ දෙක. එහෙනම් ගැටලුවකුත් නැහැ. මේවා අනුරූප අංග වෙනවා.
එතකොට අපිට නම් ලියන්න පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සමයි ඒ නිසා මේ කෝණ දෙක සමානයි එහෙනම් මම ලියනවා ආයෙ ලියනවා එම නිසා මොකද්ද PSQ මට කැමති නම් මේ අකුරු දාන්න පුළුවන් හැබැයි මේ අකුරු දානව නම් මම නැවත ලියන්න වෙනවා QP නැත්නම් PSQ සමානයි සිම්පල් A සහ PSR සමානයි සිම්පල් B ලෙස ගෙන ඇත ඉතින් මම ඒ මොකුත් ලියන්න මේක ලොකුවට යන්න ඕන දෙයක් නෙවෙයි ඒ නිසා මම මේ ලොකු අකුරුන් පාවිච්චි කරලා ලියනවා ඊට පස්සේ මම ලියනවා එම නිසා PSQ PSQ සමානයි අනිත් පැත්තෙන් PSR PSR ඒකට මට හේතුව ලියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග එහෙමත් නැත්නම් කෙටියෙන් ලියන්න පුළුවන් ත්‍රිකෝණ අංග සම බැවින් ඔයා ගණිතයේ උත්තර ලියනකොට මේ වගේ සංකේත පාවිච්චි කරාට ගැටලුවක් නෑ මොකද අපිට ඉතාම පොඩි කාලයක් තමයි ප්‍රශ්න පත්‍රයට ලැබෙන්නේ ඉතින් ඒ නිසා වචන ලියනවට වඩා වට සංකේත පාවිච්චි කරනකොට ගත වෙන කාලය ගොඩක් අඩුයි දැන් මේ දෙක අපි සමාන කරා ඊළඟට අපි දන්නවා මේ දෙකේ එකතුව අනිවාර්යෙන් කීයද සරල රේඛාවක් මත තියෙන නිසා මොකද වෙන්න ඕන අංශක 180ක් වෙන්න ඕන ඊට පස්සේ මම ලියනවා PSQ එකතු කිරීම මොකද්ද මේක ඕනේ නේද PSR සමානයි PSR සමානයි අංශක 180යි එතකොට අපිට ලියන්න පුළුවන් මොකද්ද සරල රේඛාවක් මත කෝණවල එකතුව කීයද අංශක 180 එහෙනම් මම ලියනවා සරල රේඛාවක් මත කෝණ එකතුව අංශක 180යි ඔයා කැමති නම් වචනේ ලියන්න මම සංකේත විතරයි පාවිච්චි කරේ එතකොට එහෙනම් මේ දෙකේ එකතුව කීය දැන් අංශක 180යි අපි කලින් ගත්ත මේ දෙක සමාන බව ඊට පස්සේ මට ලියන්න පුළුවන් එම නිසා PSQ සමානයි PSR සමානයි කියද අංශක 90යි. එහෙනම් මම මේ වෙනකොට මේ කෝණයත් 90යි මේ කෝණයත් 90යි කියන එක අරගෙන ඉවරයි. එහෙනම් දැන් අපි අවසාන උත්තරයට ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ මම මෙතනින් ලියන්නම්. ඊට පස්සේ මට ලියන්න පුළුවන් එම නිසා මොකද වෙන්නේ මේ උත්තරයට දැන් අපි ඇවිල්ලා තියෙනවා මම ලියනවා PS ලම්බකයි QR ඔන්න අපි අවසාන උත්තරයට ආවා. අපි ආවේ කොහොමද? ත්‍රිකෝණ දෙක අංග සම කරා, මේ කෝණ දෙක සමාන කරා, මේ දෙක එකතු අංශක 180යි. ඒ නිසා මේ එක් එක් කෝණය අංශක 90යි කියලා කියන්නේ මේ PS රේඛාව මේ QR රේඛාවට ලම්බක වෙනවා කියන එක. දැන් ඔයාට පේනවා ඇති මෙන්න මේ වගේ පොඩි පීවර ගණනකින් මේක ලියන්න පුළුවන්. ඉතින් අද ඉඳලා මම ඔයාට මේ විදිහට සාධනය කරන ගැටලු කීපයක්ම අරගෙන ඔයත් එක්ක මේ සාධනය කියන කොටස ඔයාට ලේසි වෙනකම් මමවත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් ඉතාමත් ඉක්මනින් තවත් වීඩියෝවක් ගෙන එමේ බලාපොරොත්තුෙන් මම අදට ඔයාගෙන් සමු ගන්නවා. ආයුබෝවන්.